අද සිට ක්‍රියාත්මක වන පරිදි 22.5%කින් විදුලි බිල අඩුවීමේ වාසිය ජනතාවට හිමිවනවා. ඔහොම අඩුවේවි යන්නේ නැහැ හොඳයි. තාමත් මදි තමයි කියන්නේ. මිනිසුන්ට වාසියක් තියෙනවා නම් අපිටත් හොඳයි නේද? ලොකු දෙයක් ඒක සාහනයක් අපිට. ඇත්තටම අපිට ලොකු සාහනයක් ඒකයිලා විදුලි බිල අඩු කරනවා නේ. බොහොම ස්තුතියි. විදුලි බිල අඩු කරපු එකට ඉතින් හොඳයි. ඉතින් තවත් හැබැයි අඩු කරනවා නම් තවත් හොඳයි ජනතාවට. 22ක් කියන්නේ ලොකුම වැනක්. ඇත්තට අපේ ගෙදරටත් දැනෙනවා. මොකද අපේ ගෙදරත් සමහර වෙලා ලයිට් කපනවා, ආයි ගෙවනවා. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ. මේක ලොකු ප්‍රමාණයක්. ඒක න බොහොම සන්තෝෂයි. අඩු කරා නම් හොඳයිනේ අපට. ටික ටික අඩු වෙනවා කොහොම හරි හොඳයි ඉතින්. හරි ලස්සනට කරගෙන යන්නයි කවුරු හරි ඕනේ. මොන දෙයකින් හරි සාහනයක් ලැබෙනවා නම් ලොකු දෙයක් අපිට. මේ දැන් අඩු කරපේ අඩු ලොකු දෙයක්. තව ටිකක් අඩු කරන්න කියලා අපි කියන්නේ ඉතින්. ඇත්තටම අපි සතුටටපත් වෙනවා මේ අතිකර ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජයේ ජනතාවට මේ සාහනය ලබා දීම පිළිබඳව. ආගමික ස්ථාන සඳහාද 30%ක විදුලි බිල සාහනයක් ලැබෙනවා. විහාරස්ථාන සඳහා 30%ක වැනි ඉහළ ප්‍රතිශතයකින් මේ සාහනය ලබා දීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී රජයටත් ඒ සඳහා කටයුතු සිද්ධ කරන්නට යෙදුණු සියලු අංශයන් සඳහා ප්‍රශංසාව ආගමික ස්ථාන වෙනුවෙන් ප්‍රකාශ කිරීමට කැමැතියි. යම් යම් අපහසුතාවයන් මේ රටේ පිරිවෙන් පද්ධතිය තුළ ඇති වුණු බව රහසක් නෙවෙයි. ඉතින් ඒ සියල්ල සලකා බලලා මේ විහාරස්ථාන වගේම පිරිවෙන් පද්ධතිය තුළ සැලකිය යුතු සතුටු විය හැකි කාරණයක් වශයෙන් සලකන්න පුළුවන්කම තිබෙනවා. ආගමික වැඩසටහන සංවිධානය කර ගැනීමේදී විදුලි බල සම්බන්ධයෙන් විශාල ගැටලුවක් පැවතුණා. ඉතින් ඒ ගැටලුව යම් මට්ටමකින් අවම වීම සම්බන්ධයෙන් අපි ප්‍රසාදයටපත් වෙනවා. මේ කියන දුෂ්කරතාවය රජයක් හැටියට අතිගරු ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මැතිතුමා හොඳින් දැකලා අපිට ලබා දීච්ච සහනය විශාල සහනයක් හැටියට සලකනවා. මොකද අපේ පිරිවෙන ගත්තත් අපේ පිරිවෙනෙන් මාසික විදුලි වියදම 40,000ක් 45,000ක් විතර. ඉතින් අපිට මේ ලැබිච්ච සහනය හැම කෙනාටම ලොකු සතුටක් සන්තෝෂයක්. විදුලි බිල සංශෝධනයත් සමග ඒකක 90%ට අඩුවෙන් පාරිභෝජනය කරන ජනතාවටයි වැඩිම සහනයක් හිමිවන්නේ. මේ විදුලි ගාස්තුව අඩු කිරීමට ප්‍රධාන වෙච්ච හේතුව තමයි 36%ට ගිය පොලිය අනුපාතිකය 15%ක 14%ක පමණ අගයට අද අඩු වෙලා තියෙනවා. රුපියල් 400%ට පමණ තිබුණු ඇමරිකාන් ඩොලරය අද රුපියල් 300 සීමාවට පමණ පැමිණලා තියෙනවා. ලෝකෙත් ගල්ලංගුරු මිල, දැවි තෙල් මිල, බොර තෙල් මිල යම් කිසි ප්‍රමාණයකට අඩු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ජලවිදුලියෙන් විදුලි උත්පාදනය වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම රජය ගත්ත ප්‍රතිපත්ති තීන්දුව අනුව සූර්ය බලයෙන් විදුලි උත්පාදනය කිරීමේ වහලේ මත සූර්ය පැනල සහ අනෙකුත් ව්‍යාපෘති ගණනාවක් පසුගිය මාස 18 තුල අපේ රටේ ජනන පද්ධතියට එකතු වෙලා තියෙනවා. වගේම අප්‍රේල් මාසයේ උමාඔය අපේ ජලවිදුලි බලාගාරයේ කටයුතු අවසන් වුණාට පසුව ඒ ධාරිතාවත් කොටසක් අපේ ජනන පද්ධතියට එකතු වීම නිසා අපිට ජනන වියදම එක පැත්තකින් අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ ජනන වියදම අඩු කිරීමට අමතරව පසුගිය මාස 18 තුල මෙහෙයුම් වියදම් අඩු කර ගැනීම සඳහා විදුලි බල මණ්ඩලයේ කළමනාකාරීත්වය විශාල කටයුතු ගණනාවක් සිදු කළා තියෙනවා. අපි 2022 අටවෙනි මාසේ 10 වෙනිදා වැඩි කරපු ප්‍රමාණයයි 2014 තිබුණු විදුලි ගාස්තු ක්‍රමයයි අතර ගාස්තු ක්‍රමයකට තමයි දැන් අපේ රටේ විදුලි ගාස්තු ක්‍රමය පරිවර්තනය වෙලා තියෙන්නේ. අපි 2022 තමයි ලයිට් බිල ඉහළ දැම්මේ. මේ වෙනකොට ඒ ඉහළ දාපු බිලේ මුල් අවස්ථාවට සමාන වෙලා තියෙන්නේ. මේ වාසිය ජනතාවට ලැබිය යුතුයි මම හිතන්නේ බහන් දහ සේවා වලින් සමහර දේවල් තියෙනවා. මේ ලයිට් බිල 150කින් වැඩි වුණත් 150කින් වැඩි ගන්නවා. හැබැයි ලයිට් බිල 125කින් අඩු කරත් කොල්ලන්නේ නැති පරිභෝගික භාණ්ඩ දෙන තියෙන ඒ වාසිය ජනතාවට ලබලා දෙන්න ඔබ ක්‍රියාත්මක වෙන්න. නව සංශෝධනයත් සමග 25%, 26% අතර විදුලි මිල සහනයක් හෝටල් සහ කර්මාන්ත ක්ෂේත්‍රවලට හිමිවනවා. 22%කින් විදුලි බිල අඩු කරලා තියෙනවා. ඒක අපි වගේ ස්වයංරැකියා කරන සාමාන්‍ය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට ලොකු සහනයක්. ඇත්තටම මේ පිළිබඳව තීරණය ගැනීමට අපි ස්තුතිවන්ත වෙනවා රජයට. විදුලි බිලේ සහනය අපි ඉත වශයෙන්ම ලබා දෙනවා පාරිභෝගික ජනතාවට, ආදරණීය පාරිභෝගික ජනතාවට. 16 වෙනිදා මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි රයිස් ඇන් කරි මිල රුපියල් 25කින් අඩු කරලා දෙනවා. රයිස් කොත්තු රුපියල් 25කින් අඩු කරනවා. පරාට බිත්තර රොටි රුපියල් 10කින් අඩු කරනවා. ෂෝටිස් වර්ග කෙටි ආහාර වර්ග රුපියල් 10කින් අඩු කරනවා. ප්ලේන්ටි රුපියල් 5කින් අඩු කරනවා. මේම ලබා දෙන සහන ඇත්ත වශයෙන්ම පාරිභෝගික ජනතාවට ලබා දෙන්න කියලත් අපි ලංකාවේ තියෙන සෑම ආපන ශාලාවකින් සහ අවන්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.